சொல்லுங்க உத்தரவாங்க தேக்க ஏகி திக்கு என்ன வர்க்கு அல்சன் நாய் கேபல் துணா போய் பி லெவல் வி வர்க்கு அல்சன் நாய் கேபல் போய் தனக்கு ஆரோப்பணிக்கு தீர்த்தீனோ போதுக்கு என்ன ரூபி வேணும் வேதி இஸ்கவுசி புஷ்டி ஹரா தனக்கு ஆரோப்பணம் எனக்கு தோகை பல்ல ஏகிக்கு ஆரோப்பணம் ரெண்டுக்கு ஆரோப்பணம் அதான் சார் நிராஸ் எலக்ட்ரான் சங்கியா சைத்து என்ன வர்க்கு அல்சன் நாய் கேபல்ல சார் என்ன வர்க்கு அல்சன் நாய் கேபல் என்ன எனக்கு அல்சன் நாய் கேபல் துணக்கா தனக்கு ஆரோப்பணம் அன்று போல ஒரு சங்கியா சாய்த்து பி வர்க்கு அல்சன் நாய் கேபல்ல அந்தர்கத்துக்கு ரேத்து ඇත්තටම මේ මේ ප්‍රශ්නේ මම දන්නේ නැහැ කියලා මේ උගලන්ට දැනුම එකතු කරන්න වෙන්නේ දෙන්නේ නැත්තේ අපි මේ බොහොම පුංචි දෙයක් මේක අහන්නේ නා මුලින්ම දාන ලෙවල් එක පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ ඔන්න සංතු ප්‍රශ්නයකින් පිටවන ශ්‍රාවය අපි කරන කියන ෆෝන් නම්බර් ශ්‍රාවය එහෙම නැත්නම් සප්ලස් ශ්‍රාවය ශ්‍රාවය කියලා කියනවා මේක තියෙන්නේ වෙන්නේ කවුරු මතද මේ සංතු ප්‍රශ්නයකින් පිටවන ෆෝන් නම්බර් ශ්‍රාවය එහෙම නැත්නම් සප්ලස් ශ්‍රාවය තියෙන්නේ වෙන්නේ ඒ තුල තුන ආරෝපණ වීජ එකතු මත දැන් සප්ලස් ශ්‍රාවය 5 කියලා ගත්තොත් ඉතුල ආරෝපණ එකතු වේ වීජ එකතු වේ බෙදන්න ඕනේ අපි මොකද පාර වෙද්දා අපි අපි කීතිය දෙනවා 5 සමානයි q බෙදීම ξයිලන් කියලා. හරි මාත් පාර වෙද්දා බෙදන්න ඕනේ. તો sigma q කියන්නේ සමස්ත ආරෝපණ එකතු ගන්න ඕනේ. වීජ එකතු ගන්න ඕනේ. හොඳයි. එහෙනම් මේක අපි සූත්‍රය දැන් දන්නවා. දැන් ප්‍රශ්නේ වෙන්නේ මේගොල්ලන්ගේ ආරෝපණ එකතු දැනගන්නනේ. අපි ලෝහ කැබල් එක වාහකය මොකද්ද? මේ ලෝහ කැබල් එක තියෙන ඉලෙක්ට්‍රෝන වාහකය ලෝකෙබලක සමස්ත ආරෝපණය මොකද්ද දැන් ඔයගොල්ලෝ යකඩ ගැලලා කරගන්නකො ඔක කතින් එල්ලුවා කියලා කරන්ට් එකද නේද ඔක ඉලෙක්ට්‍රෝන තියෙන බව ඇත්ත ඒ ඉලෙක්ට්‍රෝන නිදාස ඉන්න බවත් ඇත්ත ඒක එල්ලුවා කියලා වඩ විශ්වවිද්‍යුත් ආරෝපණයක් කොහොම මොනවද මේ ඉලෙක්ට්‍රෝන ඇතුළු වීමක් කොහොම මුකුත් නැහැ නේද එහෙම වෙන්නේ ඇයි ඒක ඉලෙක්ට්‍රෝන නිදාස ඉන්නට ඒගොල්ලන්ගේ අයිති ප්‍රෝටෝන ටිකේ සන්නායකය තුල තියෙනවා ඉලෙක්ට්‍රෝන නිදාස ඉන්න එක විතරයි වෙනස එහෙනම් අපි මේ ලෝ තම ගැලලක් කියමු තම ගැලලක නිදාස ඉලෙක්ට්‍රෝන ඉදියට යගේ ප්‍රෝටෝන එකේ ඇතුළේ ඉන්න නිසා සමස්ත ආරෝපණී බිඳුවයි. ඒ නිසා යන්නේ ශ්‍රාවය නිකුත් වීමක් වෙන්නේ නැහැ, ශ්‍රාවය උරා ගැනීමක් වෙන්නේ නැහැ, විදුලිය වැදීමක් වෙන්නේ නැහැ. ඒතර ඔය n වර්ගය අල්සන් එකක් කියලා ගත්තොත් ඔක නිදාස ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඍණ q වෙන්න පුළුවන්. ඇයි ඒ? n කියන්නේ නෙගටිව් කියන එකනේ. යගේ වාහක ඉලෙක්ට්‍රෝන. ඒක නිදාස ඉලෙක්ට්‍රෝන ඉන්න බව ඇත්ත. හැබැයි මතක තියාගන්න ඒකට නිදාස ඉලෙක්ට්‍රෝන හිටියද ඒකට අයිති වෙන ප්‍රෝටෝනෙත් ඒ තුලම ඉන්නවා. ඉලෙක්ට්‍රෝන බන්ධනේ ගැලවෙච්ච ඉලෙක්ට්‍රෝන ටික විතරයි අපි ඍණ කියලා කතා කරන්නේ. विशेष आरोपण बिंदु එහෙම නැත්නම් ස්පෘෂ්ඨකේ විතර දැත්තම සපසාර බිඳුව වෙනවා. එහෙම නැත්නම් ඍණ කිව්වක් ගෙනවලා. ඒතර Q බිඳුව වෙනවනේ ධන Q ඍණ Q විතර සමස්තගේ බිඳුව වෙනවා. ඔන්න ඔය දෙකෙන් එකක් තමයි කරන්නේ. තව උපක්‍රම නැතුව නෙවෙයි. ඒක තමයි ප්‍රධාන උපක්‍රම දෙක. බලමු A. අපි ගන්න සපසාර බිඳුව කිරීම A. එකෙන් අර්ථන්නය කෙබල්ලක් ඉවත් කිරීම. ඔක ඉවත් කරත් එකයි නැත්නම් එකයි. මොකද හේතුව ඒවයි සපසාරයක් ඇති කිනුට සාධකයක් නැහැ කි. හරි. ඒකෝට සමස්තාර ප්‍රණන්නේ නැහැ. එහෙනම් ඒ වචනේ කිසි වැදගත් කමක් නැහැ. ඒ වැරදි. B एक कुहर सांद्र एक कुहर सांद्र पी अर्थ के बल एक तो गिरी भी मंगो यानी पी एन वाले किसी बल पे के लिए बोर उड़ दिल दी जो रोटी को रहते मैं वो लाइन जरूर मेडिवी नहीं दिल दी ये वहाँ का तो नहीं समय दान देता सी आवरण परिमाव तुलट पीटर तो सीटर रीना क्यू रेगत लोहो के लोहो गोल या क्रेगे नहीं मान रीना क्यू तीन गोल है निकंगो लेने में यार रीना क्यू तीन का इतना मुको नहीं තොට ඍණ q එකයි ධන q ඍණ q හරියටම සිම්පල් කියමු ඍණ q එකයි ධන q එකයි සමස්ත ආරෝපණයේ කැපිලා යනවා ගෑවෙනවා කියන එක නෙවෙයි සමතු පෘෂ්ඨය තුල සිග්මා q නේ ගන්න අපි තව ෆයිල් යන්න වෙන්නේ ධන q ඍණ q වයින් කරලා ශුන්‍ය කියලා එනම් බිඳුවක් වෙනවා අන සපලසාවි බිඳුව මොකද වෙන්නේ ධන q ඍණ q සුළුයේදී බිඳුව වෙනවා අන සපලසාවි බිඳුව වෙනවා එන සාවි බිඳුව වෙනවා එන c හරි උත්තරේ එන උත්තරේ වෙන්නේ c පමණ උත්තර කරේ